ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල බලයට පත්වන ආණ්ඩුවට ඕනෑ ලෙස සංවර්ධනය අඩාල කිරීම සිතුණු කළ යුතුයි අගමැතිගෙන් ප්‍රකාශය වත්මන් ආණ්ඩුව ජනතාව මුලා කරලා සජිත් කියයි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම මෙම කාල වකවානුව තුළ අත්‍යවශ්‍ය කරුණක් ආරක්ෂක ලේකම් අවධාරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදීන අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා කෑකළ දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරි මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවති ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. රට සංවර්ධනය කිරීම සඳහා ජනතා මුදල් යොදා සිදු කරන ව්‍යාපෘති අඩාල කිරීම බලයට පත්වන රජයන් විසින් සිදු නොකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඒක ආණ්ඩුවක් හොඳ වැඩක් කරා නම් ඒ ආණ්ඩුවේ හොඳ වැඩේ ඉදිරියට ගෙන යාම තමයි අනිත් ආණ්ඩුවෙන් කරන්න ඕන. නමුත් මේ අය ආණ්ඩුවක් ආවා අපිව පෙරළුවා පෙරලා ඉවර වෙලා අපි කරපු වැඩ ඔක්කොම නතර කරලා අවුරුදු දෙකමාරක් බලාගෙන හිටියා පලි ගැනීම හැර වෙන දෙයක් කරේ නැහැ. මුලින්ම පලි ගත්තේ අපෙන්. හැම එක්කෙනාගේම ප්‍රශ්න කරා. ඇමතිවරුන්ගෙන් මන්ත්‍රීවරුන්ගෙන් හිටපු මේ සියලු දෙනාගෙන්. අපිව ගෙනල්ලා කොමිෂන් ඉදිරියට ගෙනාවා. ඉතින් මේ අභියෝගවලට අපි මුහුණ දීලා තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ අවස්ථාව. මේ අවුරුදු 4දී රට සංවර්ධනය වුණා නෙවෙයි ආපස්සට ගියා. ඒ උන්ගේ නොහැකියාව. මේ වරාය විකුණනවා. මේක විකුණ ගත්ත අය හොඳ කුට්ටි ගහන ගත්තා. අම නම් කියන්නේ නැහැ. අද ඒකේ ආදායම පිටරටට යන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ අය වැඩ කරේ. අපි කරපු සංවර්ධන කටයුතු ඔක්කොම අතරමඟ නතර කරලා දාලා ඔවුන් අපෙන් පලි ගත්ත නෙවෙයි. අත් වශයෙන්ම මේ රටේ ජනතාවගෙනුයි පලි ගත්තේ. වත්මන් රජයේ ජනතාව මුලාවට පත් කරමින් සිය දේශපාලන කටයුතු සිදු කරන බව සමකී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හොරෝපතන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඉදිරි මහමැතිවරණයට සමගී ජනබල වේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් හොරුපතාන ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රජය අපි කොරෝනා ප්‍රශ්නය ගැන ජනවාරි 24 වෙනිදායි පෙබරවාරි 5 වෙනිදායි කතා කරනකොට සවන් දීමක් කරේ නැහැ. ගණනකටවත් ගත්තේ නැහැ. මේවා බොරු කතා කියලා ප්‍රතික්ෂේප කරනවා. මේ කරන්න හදන්නේ චීනය තරහ කරගන්නේ කියලා ප්‍රකාශ කරනවා. මම ආඩම්බර වෙනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් කොරෝනා ප්‍රශ්නය ගැන රටේ අවධානය රජයේ අවධානයට යොමු කරපු එකම මන්ත්‍රීවරයා එවකට විපක්ෂ නායක හැටියට කටයුතු කරපු මමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. ඉතින් ඇත්තටම මේ ආණ්ඩුවට තිබුණු ලොකුම උනන්දුව තමයි කොරෝනාව මර්ධනය කිරීම නොවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා තුනෙන් දෙක ලබා ගැනීම. බලලෝභීත්වය බලයට තිබෙන කෑදරකම තමයි මේ රජය තුලින් ඉස්මතු වෙලා තිබුණේ. දැන් අපි අහලා තියෙනවා මේ කොරෝනා මර්ධනය කරපු පොහොට්ටුව දිනවන්නේ කියලා අපේ දේශපාලන ප්‍රතිවාදීන් හැමදැනම කියාගෙන යනවා. ඒතර කොරෝනා පරාජය කරාන මොකද්ද මේ හැමෝම කතා කරන දෙවෙනි රැල්ල. රජයේ වෛද්‍ය නිලධාරිනුත් කියනවා දෙවෙනි රැල්ලක් ඇවිල්ලා. වෛද්‍ය විශේෂඥයනුත් කියනවා දෙවෙනි රැල්ලක් ඇවිල්ලා. දෙවෙනි රැල්ලක් නැහැ කියලා කියන එකම කොට්ටාසේ තමයි රජේ. මම පැහැදිලිව තමුන්නාසිරට කියන්න කැමතියි. මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මේ ආණ්ඩුව කරන්නේ මහා මංගුලාවක්. මහා මුසාවාදී දේශපාලනයක්.
ක්‍රියාත්මක කරන්න. අපේ ජන සමාජය තුල ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය නිර්මාණය කිරීමට හැකි මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹදී ගිවිසුමකට අත්සන් තැබීමේ අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදේ ගම්මන්පිල මහතාද අදහස් පළ කළා. අන්තවාදී පිටු දකින් රටේ හැමත පොදු නීතියක් ගේන්න උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය සම්පත් විදේශීකරණය නොවි රැකගන්න එදා විපක්ෂයේදී අපි කළ සටන ආණ්ඩුව තුල තේලෙසම කරාවි කියන අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටින ජනතාවට ඔව් අපි ඒ දේ ඒලෙසටම කරනවා කියන ප්‍රතිඥාව තමයි අද අපි ලිඛිතව ලබා දුන්නේ ඉදිරි වසර පහ පුරාවටම අපි මේ ප්‍රතිඥාවේ රැඳී සිටිනවා කියලා සාමූහිකව සමස්ත ජාතියටම ප්‍රතිඥාවක් විදියට ලබා දෙනවා ආර්ථිකමය සමෘද්ධිය සහ රටේ समाज आर्थिक दीन मे अभिलाषा जनाधि महाजनता महाजन नियोजित मंत्री वरुण गेन पार्लिमेंट समन्वित पमनाये नोमे लक्ष हेटनामेक जनता बलापुर सह गुडरगन पार्लिमेंट अभिलाषा परस्पर विरोधिया मत है රටේ අපනයන ආදායම වර්ධනය කර ගැනීමට සමගී ජනබල වේගයේ නව වැඩපිළිවෙලක් දියත් කර ඇති බව සමගී ජනබල වේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉමිතියස් බාකිර් මාක මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාගත රාජ්‍යයක සමගී ජන බලවේගයේ වැඩපිළිවෙල සඳහා විවිධ ශේෂ්ඨ සම්බන්ධයෙන් කමිටුපත් කළා. දැන් වැවිලි ශේෂ්ත්‍රයේ බාර කමිටුවක් තිබෙනවා. මේක දේශපාලන අක්තියෝ ඉන්නවා. මේ ශේෂ්ත්‍රය පිළිබඳ විශාරදයෝ ඉන්නවා. මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ සියලු කොටස් එක්ක සාකච්ඡා සංවාදවල පැවැත්තුවා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නිර්දේශය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වැවිලි ශේෂ්ත්‍රයේ ඉදිරිපත් කරන ඉදිරිගාමී යෝජනාවල් වගේම හැම ශේෂ්ත්‍රයකම සමගී ජන බලවේගය රටේ බලය තමන් අතරපත් කරන ජනතාව තීන්දු කළොත් කොහොමද මේ ශේෂ්ත්‍රය දිනු කරන්න අපි වැඩ කරන්න කියන එක ගැන සූදානමක් අද ලෑස්ති කරගෙන යනවා. අපි රටේ ආර්ථිකයේ ඉතාම වැදගත් තමන්ට කියලා අයිතියක් තිබීම. රජයේ අයිතිය යටතේ සියලුම නිෂ්පාදන මාර්ග තියාගත්තම ඒවා හුඟක් පාඩු ලබන හැටි අපි දැක්කා. තමන්ට කියන හැඟීමක් නැහැ. ඌමනාවක් නැහැ. පඩියට වැඩ කරන පිරිසක් බවට පත් වෙනවා. ඉතින් හිමිකාරත්වය උන්ට දීලා බලදායිත්වය වැඩි කරලා රටේ අපනයන ආදායමත් වැඩි කරලා ඔවුන්ටත් අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ලබා දීම තමයි අරමුණ. ප්‍රාණ අපකරුවන් බුදා ගැනීම මෙම කාලවකවානුව තුළ අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක් වෙමින් ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ මැදිහත්කරුවන් වෙත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පත්වීම් ලිපි ලබා දීම පසුගියදා සිදු කෙරුණා. As I said, these are මන් සතුටුයි සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම සම්බන්ධව පුහුණුවක් ලබා දීම පිළිබඳව මේ කාලවකවානුව වන විට මෙම සේවාව අත්‍යවශ්‍ය එකක් බවට පත් වී තිබෙනවා විශේෂයෙන්ම ප්‍රථම වරටයි මෙම පත්වීම මේ විදිහට නිවේදනය කරලා පුහුණු කරලා පත්වීම් ලබා දීම සිදු වුණේ රටට මෙය අත්‍යවශ්‍ය සේවාවක් වෙනවා ත්‍රස්තවාදීන් සමග කටයුතු කිරීමේදී ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම පහසු කටයුත්තක් නොවේ මේක හරිම අනතුරුදායකයි ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් ගත් විට අල්-කයිඩා තලෙබාන් ISIS සංවිධානවලට නිසි ප්‍රතිපත්තියක් නැහැ. මානුෂීය හැඟීම් මානුෂීය ජීවිතයක වටිනාකමක් නැහැ. එවැනි මානසික තත්ත්ව තියෙන පිරිස සමග කටයුතු කරන්න වෙලා තියෙනවා. මම ඔබ සියලු දෙනාටම අනාගත වැඩ සඳහා සුබ පතනවා. And this is considered as an honorary service. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පා දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.